Namo tassa bhagavato arahato sammā sambuddhassa. E bhagavato arahato paspa disnāne sangalak ete māge buddhupiyāna nānseta namaskar veva. Ati uttamaniya 550 jataka putvahansege 46 vane arama dusaka jataka desanava nave anatta kusalena attha chariya sukhavaha hapeti attang dummedo Kapi aramiko yathati. Ayahapadhe daksya visin karanlada yahapadhe. Hita suva pinisa nove. Nuvananati balaya yahapadhe pirihalai. Kesedayat uyanehi vandurāmini. Nuvananati unatan. නුවණති වෙනවා කියන හැඟීමෙන් වාසය කරන සත්‍යයන් බහුල ලෝකයක යම් කිසි කෙනෙක්ට හැකිනම් තමන්ගේ නුවණ මදයි කියන උතුම් අදහස ඇති කරගන්නට ඊටත් වඩා අමාරු වෙන මේ සැබෑම නුවණේ මාර්ගය වන මේ ශ්‍රී සද්ධර්මයේ තෝරගන්නටත් යම් කෙනෙක් දක්ෂ වෙනවා නම් ඒ සඳහා යොමු වෙනවා නම් ඔහු සැබෑ නුවණතෙක් එවන් උතුම් වූ මුතු කැට වගේ මිනි කැට වගේ ලස්සන නුවණින් උපවත් වූ සිතවිලි චිත්ත සන්තානිය තුළ ඇති කරගන්නට හදගැව තුළ රෝපණය කරගන්නට තරම් වාසනාවන්ත නුවණක් ලැබූ පින්වත්නි මේ මොහොතේදී අපි සූදානම් වන්නේ තවත් එවන් උතුම් නැන නුවණ උපමට්ටම් වෙන තවත් උතුම් ජාතක දේශනාවක් ශ්‍රවණය කරන්නට නමින් ආරාම දෝසක ජාතක දේශනාව ගාථාව හා අර්ථේ ප්‍රකාශ වුණා වචනාර්ථේම සා බැලුව අනත්ත කුසලේන කියලා ප්‍රකාශ වුණා ඒ කියන්නේ අනර්ථෙහි නුසුදුසු දේ පිළිබඳ දක්ෂ කෙනා කියන අර්ථය ඒ අයහපත් දෙහි දක්ෂ පුජ්‍යලයා අත්තචරියා දීනෝට අදාළ ක්‍රියා සුඛවහ මෙබඳු අයහපතේ දක්ෂයා විසින් කායික මානසික සැප සංඛ්‍යාතු සැපය ගෙන දීමට නොහැ කියන අර්ථයයි. මක් නිසාදයත් හාපේති අත්තන්ුම්මේදෝ ඒකාන්තයෙන් අනුවන පුද්ගලයා යහපතක් කරමි සිතා යහපත යටපත් කොට අයහපතම කරයි. කපි ආරාමිකෝ යතා යම්සේ උයනෙහි උයන රකින වඳුරා යහපතක් කරනවා කියන අර්ථයෙන් අනර්ථයක්ම කරයිද. එසේ යමකු අනර්ථෙහි දක්ෂයකු වේද ඔහු විසින් යහපත් දෙයක් ගෙන දීමට නොහැකිය. ඔහු ඒකාන්තයෙන් යහපත පිරිහෙලයි. මේ විදිහට වචනාර්ථ අහනකොට හරි තේරුමක් ගන්නට අපට බැරි වුණත් මේ තුළ සැඟව පවතින සිද්ධිය ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මොකද්ද මේ සිද්ධිය කියන කුතුහලයක් ඇති වෙනවා. මේ සියල්ල එකතු කරපු අර්ථය ගත්තොත් අර කලින් ප්‍රකාශ කරපු අර්ථය තමයි. ඒ කියන්නේ මේ අයහපතෙහි දක්ෂ කෙනා. ඔහු දක්ෂ අයහපතෙහි නිසා යහපතක් කරන්න ගියත් හිතසුව පිණිස නම් පවතින්නේ නැහැ. ඒ නුවණැති බාලයා යහපතත් නැති කරන එක තමයි කරන්නේ. කොයි විදිහටද කියලා කිව්වොත් ඒ උයනෙහි වඳුරා වගේ කියන මේ ප්‍රකාශය. මේට අදාළ අතීත වර්තමාන කතාව අපි හිමින් විමසා බලමු. ශාන්තිනායක ලෞතරා බුදුපියාණන් වහන්සේ මේ ජාතක දේශනාව සිද්ධ කළ එක් ආරාම දෝසකයෙකු අරභයා. මෙතන මේ ආරාමය කියලා කියන උයනට ඒ උයනක් විනාශ කරපු පුජ්‍යලේ ළමයෙක් අරභයා තමයි මේ ජාතක දේශනාව සිද්ධ කරේ. පින්වතුනි ලෞතරා බුදුපියාණන් වහන්සේ ලෝහිත සුව පිණිස ධර්මචාරිකාවේ හැසිරෙන අතරේ මේ කුසල් දනව්වටත් වඩිනවා.
කොසල් දනව්වට වැඩම කරපු භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ එක් උපාසක මහත්මයෙක් බුදුපියාණන් වහන්සේ තමන්ගේ නිවසට වඩම්මවලා බුදුපියාණන් වහන්සේට එදා ඒ තමන්ගේ උයන පවරනවා කැමති විදියට බුදුපියාණන් වහන්සේ මේ උයනෙහි වාසය කරන්න කියලා. ඉතින් මේ උයන බාරව ඉන්න උයන්පල්ලත් එක්ක බුදුපියාණන් වහන්සේ මේ උයනෙහි චාරිකා කරන අතරේ බුදුපියාණන් වහන්සේට දැක් ගන්න ලැබෙනවා මේ ගස් කොළන් නැත්නම් උයන හැමතැනම ගස් වගා කරලා තියෙනවා. නමුත් පින්වත්නි එක් තැනක විතරක් ගස් කොළන් ආදිය නැහැ. බුදුපියාණන් වහන්සේ විමසනවා ඒ උයන්පල්ලගෙන් මොකද මෙතන විතරක් ගස් නැත්තේ. ඒ වෙලාවේ උයන්පල්ල බුදුපියාණන් වහන්සේට ප්‍රකාශ කරන ස්වාමීනි මේ එක්තරා දරුවෙක් නිසා තමයි මේ සිද්ධිය වුනේ. මේ උයනේහි පැලඉඳන කාලේ ඒ දරුවට මේ ප්‍රකාශ කරලා තියෙනවා මේ පැලවලට වතුර දාන්න කියලා. ඔතන ඉඳලා තිබ්බ පැලවලට වතුර දාන බාරගත්ත මේ කුඩා දරුවා මොකද කරේ? ඒ පැල ගලව ගලව බලමින් දිග මුල් තියෙන පැලවලට වැඩියෙන් වතුර දාන්නත් පොඩි මුල් තියෙන ඒ ගස්වලට පැලවලට අඩුවෙන් වතුර දාන්නත් ඒ ළමයා කටයුතු කරලා තියෙනවා. ඒ ඔහුගේ අනුවන ක්‍රියාව නිසා ඔතන හැදෙන්න තිබ්බ පැල ටික මැරිලා ගියා. ඒකයි ඕකට හේතුව කියලා මේ උයන්පල්ල ප්‍රකාශ කරාම තුන් කල් දන්නා බුදුපියාණන් වහන්සේ උයන්පල්ලට දේශනා කරනවා. උයන්පල්ල අද විතරක් නෙමෙයි ඔය දරුවා ඉස්සරත් ඔය වැඩේම කරා කියලා ප්‍රකාශ කරනවා. උයන්පල්ලගේ ආරාධනාවෙන් මෙහි අතීත කතාවක් බුදුපියාණන් වහන්සේ මතක් කරනවා. ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ පරම්පරාවේ එක් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ පින්වතුනි මේ ඉන්දියාවේ නැකත් කෙලි තියෙනවා. ඔය වගේ නැකත් කෙලියක් ඔය සමයේ පැවතියා. මේ රජතුමාගේ උයන බලාගන්න උයන්පල්ලටත් දැන් නැකත් කෙලියට යන්න ලොකු ආසාවක් ඇති වුණා. නමුත් තමන්ගේ උයනේ කටයුතු නිසා යන්න බෑ. කොහොම හරි යන්න අදහසක් ඇති වෙච්ච මේ උයන්පල්ලා පිළියමක් වශයෙන් ඒ උයනේ ඉන්න වඳුරන්ට කතා කරනවා. කතා කරලේ වඳුරන්ගේ නායකතුමාට ප්‍රකාශ කරනවා මේ උයන ඔබලටත් බොහොම ප්‍රයෝජනයි. මේ උයනේ හැදෙන ගෙඩි මල් කොළ මේ ඔබලා ආහාරයට ගන්නවා. ඉතින් ඔබලාට පුළුවන් ද මට උදව්වක් කරන්න? මට මේ නැකත් කෙලියට යන්න තියෙනවා. ඔබලාට පුළුවන් ද මේ පැලවලට වතුර දාන්න? වඳුරත් බාර ගන්නවා හා හොඳයි අපට පුළුවන් කියලා. ඉතින් මේ උයන්පල්ලත් ඒ වතුර දාන හම්මල්ල වතුර ගන්න භාජනේ මේ සියල්ල වඳුරන්ට පවරලා නැකත් කෙලිය පිණිස යනවා. වඳුරත් මොකද කරන්නේ? උයන්පල්ලට වෙච්ච පොරොන්දුව පරිදි දැන් මේ පැලවලට වතුර දාගෙන යනවා. දෙටු වඳුර කල්පනා කරනවා මේ විදිහට වතුර දැම්මොත් එහෙම වතුර විනාශ වෙනවා ගොඩක්. ඒක නිසා මේ වඳුරන්ට කතා කරලා කියනවා ඔය විදිහට වතුර දාන්න එපා. ඔහොම දැම්මොත් වතුර විනාශ වෙනවා. අපි මේ වතුර බොහොම පරිස්සම් කරගන්න ඕනේ. ඒ නිසා ඔබලා ඔය පැලේ ගලවලා බලන්න. දිග මුලක් තියෙනවා නම් පොළොව යටට බැහැපු ලොකු මුලක් තියෙනවා නම් අන්න ඒ පැලවලට ගොඩක් වතුර දාන්න. පුංචි මුල් නම් තියෙන්නේ ඒවට එච්චර වතුර ඕනේ නැහැනේ. ඒවට පොඩ්ඩක් වතුර දාන්න. ඉතින් මේ දෙටි වඳුරගේ ප්‍රකාශය පිළිගත්ත අනිත් වඳුරෝ ওই විදිහට කරනවා. ওই කාලේ උතනින් ගියපු එක් නුවණැති පුරුෂයෙක් මේ වඳුරන්ගෙන් අහනවා මොකද්ද මේ ඔබලා මේ පැල ගලව ගලව බලමින් වතුර දාන්නේ මොකද්ද මේ ක්‍රියාව? ඒ වෙලාවේ මේ වඳුර ප්‍රකාශ කරනවා අපේ මේ නායක වඳුරා තමයි අපට මෙහෙම කරන්න කිව්වේ. ඒ නිසා අපි කරනවා. ওই වෙලාවේ තමයි පින්වත්නි මේ පුජ්‍යලයා නැත්තම් මේ නුවණැති තැනත්තා මේ ජාතක දේශනාවට මූලික වෙච්ච ගාථාව ප්‍රකාශ කරන්නේ. ඒ ගාථාව තමයි බුදුපියාණන් වහන්සේත් මේ මතු කරලා පෙන්වුවේ. නැවතත් මතක් කරගත්තොත් මේ අයහපත පුරුදු කරපු කෙනා අයහපත් දේවල් වලට දක්ෂ කෙනා යහපතක් කරනවා කියලා කරන්න ගියත් ඒ කරන්නේ අයහපතක්ම තමයි. ඉතින් ඒ නිසා වෙන්නේ වෙන්න තියෙන යහපත නැති වෙන එක. හරියට කොයි වගේද? මෙන්න මේ වඳුරෝ කරන අයහපත් වැඩේ වගේ. මේ විදිහට ප්‍රකාශ කරලා ඔහු යන්න යනවා. අවසානයේදී බුදුපියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. ඒ කාලේ ඒ
දෙටු අඳුරා වෙලා ඉපදුනේ දැන් මේ උයනේහි ඒ පැල ගලවා ගලවා බලමින් ඒ වතුර දැමූ ඒ දරුවම තමයි. එසම මෙහි වඳුරන්ගේ ඒ ක්‍රියාව දැකලා අවවාද ස්වරූපයෙන් ඒ ගාථාව ප්‍රකාශ කරපු නුවණැති පුරුෂයා වෙලා ඉපදුනේ එසම මෙහි දැන් මේ බුදු බවට පත්ව සිටින මම කියන එක ප්‍රකාශ කරමින් එහෙම නැත්නම් ඒ බුදු පියාණන් වහන්සේ තමන් බව දක්වමින් මේ ජාතක දේශනාව අවසන් කරවා දරනවා. නමුත් පින්වතුනි ජාතක දේශනාව අවසන් වුණත් මේෙන් ගන්න පුළුවන් උතුම් වූ ආදර්ශය අපට නිවන් දකින්නතුරු අවසන් වන්නේ නැහැ. මේෙන් ගන්න පුළුවන් පාඩම අපට නිවන් දකින්න තාක් කල්ම උපකාරයේ පිණිස පවතිනවා.